හලෝ කොහොමද ඔයාලට ට්‍රැවල් විත් SLDR අපේ YouTube channel එකට ඕගලංග සාදරයෙන් පිළිගන්නවා. අද මම ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන පන්සලක් බලන්න. ඒ තමයි ගණේගම් පන්සල. තව මේකට අරමුණුකොළ විහාරය කියලා කියනවා. හරි එහෙනම් අපි යම් පන්සල ඇතුලේ. මේ විහාරේ පිටර තියෙන්නේ පැල්මඩුල්ලේ පැල්මඩුල්ලේ ඉඳන් කිලෝමීටර් 2ක් අන්තපුරේ පැත්තට එද්දි තමයි මේ විහාරේ හම්බ වෙන්නේ. වැඩිය හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. පාරයි නිමයි තියෙන්නේ. මෙතන මකර තොරන් තියෙනවා. එතනින් අතුවට එන්න පුළුවන්. මේ පන්සලේ ඉස්සර කාලේ ඉඳන් එක එක නම් වලින් හඳුන්වලා තියෙනවා. දෙනවක විහාරය, දෝනවත්ත විහාරය, ඒ වගේම දැන් කියන්නේ අරමණපල විහාරය කියලා. මෙතනින් තමයි පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතන ගාලා තියෙනවා පන්සලේ තියෙන අංගයන් ගැන. හරි එහෙනම් අපි පන්සල ඇතුලට යමු. හරි ඉතින් දැන් අපි පන්සල ඇතුලට ඇවිල්ලා ඉන්නේ. මේ එළියෙන් පේන්නේ මේ පාර. ප්‍රධාන පාරේ නම් පොඩ්ඩක් දුරක් ඇතුළට එන්න තමයි තියෙන්නේ. මේ මෙතනින් තෝලා තියෙනවා එක එක වගාවල් එහෙම. ඉස්සර නම් මේ හරි වෙල්ලායක් තිබ්බේ, දැන් නම් වෙල්ලායක් නැහැ. අතන එහා පැත්තේ පිට්ටනියක් වගේ හදලා තියෙනවා. මම දැන් ඉන්නේ මේ විහාරයේ තියෙන විශාල ඉටිපිලිමය ගාව. කියන්නේ මේ පන්සලට ගොඩක් ප්‍රසිද්ධ, මේ පැත්තේ මේ පන්සල ගොඩක් ප්‍රසිද්ධ වෙන්න එක හේතුව තමයි මේ ඉටිපිලිමය. ඒකින් ද මේ පන්සලට අමුතු ලස්සනක් තියෙනවා. ඒකින්ද ගොඩක් කට්ටිය මේ පන්සලට එනවා. කියන්නේ පෝය දවස්වලට, සතියන්තයේ දවස්වලට එහෙම ගොඩක් කට්ටිය මේ පන්සලේ ඉන්නවා. මෙම පන්සලේ ඉතිහාසය ගැන කියනවා නම් අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය වෙනකන් මේ ඉතිහාසයක් තියෙනවා මේ පන්සලට. ඒ වගේම බෝධි වංශයේ සදහන් වෙන විදිහට 1981 දී තමයි මේ විහාරය ඉදි කළා තියෙන්නේ කියලත් කියවෙනවා. දැන් ඉන්නේ ඉටිපිලිමේ මුල. මෙතන මේ මල් එහෙම තියන්න හදලා තියෙන තැනක්. දැන් නම් මල් එහෙම මොකවත් තියලා නැහැ. හරි අපි යමු එහෙනම් ඉස්සරහට. මේ පන්සලේ ඉතිහාසය ගැන තවත් විස්තර කරනවා නම් 15 වන දීවසේදී 6 වන පරාක්‍රමබාහු රජතුමා විසින් අංග සම්පූර්ණ විහාරයක් ලෙස මෙම ගණේගම් විහාරය සංවර්ධනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලයේ වෙද්දි මේ පළාතට තිබ්බ අංග සම්පූර්ණ විහාරයක් තමයි මේ ගණේගම් විහාරය කියන්නේ. ගල් වලින් හදපු බුදු පිළිම වහන්සේලා තියෙන පන්සල් වලින් එකක් තමයි මේ ගණේගම විහාරය කියන්නේ. බෝධි වංශය දැක්වෙන හැටියට මේවා ගල් වලින් නිර්මාණය කරපුවා. දැන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. උඩින් ඒක පේනවා අපිට.
මම දැන් ඉන්නේ ගණේගම චෛත්‍ය ගාව. එම ලොකු චෛත්‍යයක් නම් නෙමෙයි, පොඩි චෛත්‍යයක් තමයි මේ පන්සලට තියෙන්නේ. තමයි සංඝාවාසය එහෙම තියෙන්නේ. වාසය වැසිකිලි පාසුකම් එහෙමත් තියෙනවා අර පැත්තේ. ගණේගම පන්සලේ පෙර පන්සලකුත් පවත්වාගෙන යනවා. එක තමයි මේ තියෙන්නේ. මේ ගණේගම් පන්සලේ පංචමහා දේවාලයක් තියෙනවා. يعني මිනිසුන්ට පූජාවල් කරන්න ඒ වගේ වට මේ වෙලාව දීලා තියෙනවා. දෙහතේ ඉඳන් දවල් 11 දක්වා පුළුවන් කියලා වෙලාවක් දීලා තියෙනවා. මන් දැන් මේ ඉන්නේ ගණේගම් පන්සලේ හම්බෙන දෙවෙනි බෝධිය ගාව. ඔයාලට මතක ඇති පන්සලට එද්දිම තව බෝධියක් හම්බ වෙනවා මුලින්ම. තවත් මේ විහාරය ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. දුටුගැමුණු රජතුමා විසින් සීමහා බෝධියේ අංගුර 32 රෝපණය කළා. ඒ රෝපණය කරපු අංගුර 32 න් එකක් තමයි මේ බෝධින් වහන්සේ. ඒකත් ඇත්තටම විශේෂ කරුණක්. පහන් වැට තියලා තියෙන විදිහ වීදුරු කොටියක් අස්සේ තමයි මේ පහන් වැට තියලා තියෙන්නේ. මේකෙන් උලන් වෙලාවට එහෙම කිසිම කරදරයක් නැතුව පහන් පත්වර ගන්න පුළුවන්. ඒ වගේම වැස්ස වෙලාවටත් පහන් නිමෙන්නේ නැහැ. ඒකත් ඇත්තටම හොඳ දෙයක්. හරි, ඉතින් දැන් මේ ටිකේ බලන්න තියෙන ඉච්චරයි. බෝධින් වහන්සේ ඒ ටික විතරයි. අපි එහෙනම් යමු ඉස්සරහට. ඔයාලට අර ඇතින් පේන කුට්ට පිටිය කඳු වැටිය මේ පන්සලට ඒ කඳු වැටිය හොඳට පේනවා. හරි, ඉතින් ඔන්න ඔය ටික තමයි ගණේගම් විහාරේ බලන්න තියෙන්නේ. මං හිතුවට වඩා හොඳ ලස්සනයි. ඒ වගේම හොඳ පිළිසිතුවට පිළිවෙලට තියෙනවා මේ පන්සල. මේ පන්සලට එන විදිය කියනවා නම් එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නෑ. මොකද පාරට හොඳට පේනවා. ඔයාලා ඉස්සෙල්ලා දැක්ක මේ පිළිමෙන් තමයි ගොඩක් කට්ටිය මේ පන්සල ගැන දන්නේ. ඒ වගේම දැන් ඔයාලා බලංගොඩ පැත්තේ ඉඳන් එනවා නම් කිලෝමීටර් 26ක් විතර එන්න ඕනි. ඒ වගේම රත්නපුර පැත්තේ ඉඳන් මෙහෙට එනවා නම් කිලෝමීටර් 18ක් වගේ දුරක් එන්න ඕනි. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ, ඔයාලා මේ බදුල්ල කොළඹ පාරේ කොයි හරි යනවා නම්, ඒ කියන්නේ ට්‍රිප් එකක් එක්ක නෑ දෑගෙදර ගේම යනවා නම්, මේ පන්සලටත් ඇවිල්ලා යන්න. මේ ගොඩක් හොඳයි, ලස්සනයි. ඒ වගේම පිරිසිදුවට තියෙන පන්සලක්. ඒකින්ද ඕගොල්ලෝ ඇවිල්ලා මෙතන විනාශ කරන්න එපා. ඇවිල්ලා වැඳලා පුදලා යන්න. අදට මම මේ වීඩියෝ එක නවත්තනවා.
එහෙනම් අපේ channel එකත් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. Facebook page එක තියෙනවා ඒකත් follow කරලම තියාගන්න. හරි අපි එහෙනම් මේ වගේ ලස්සන තැනක තවත් ලස්සන video එකකින් ළඟදිම හමු වෙමු.